හලෝ ගුඩ් මෝර්නින්. ඔන්න අපි දැන් යන්න හදන්නේ. ඊයේ හොඳට නිදාගත්තා. ඔව් සීතලේ හොඳට නිදාගත්තා. ගොඩක් මහන්සිලා හිටියේ. ඔව්. අපි යන්න තමයි හදන්නේ. මේ ආද බලමු අපි කොහෙද යන්නේ කියලා. තව තැන් කීපයක් තියෙනවා බලන්න යන්න. යන ගමන් කැන්බරා පැත්තෙන් තමයි යන්නේ. බලමු අපි ඉදිරියට කොහෙද යන්නේ කියලා නේ. එළිය ලස්සන එනකෝ වෙන්න අපි යමු යන්න. Yeah. I like the plan. Let's see. පොඩි ආසේ නම් මෙතනට බලන්න පෙළිය ලස්සන මේ මීදුමක් තියෙනවා. දැන් 9:00 මාර විතර ඇති වෙලාව බලන්න එලිලස්. අපිට මේ කොටේජ් එකට චෙක් ඉන් වෙන්න තිබ්බේ දවල් 12ට. අපි ඒත් එද්දි රෑ 7:00 මාර විතර වුණා. පරක්කු වුණා ගොඩක්ම. චෙක් අවුට් වෙන්න තිබ්බේ උදේ 9:00ට. ඒත් අපි පරක්කු වෙලා ආපු නිසා ඕන කිව්වා අපිට 10:00ට කලින් විතර චෙක් අවුට් වෙන්න කියලා. මෙතන තමයි අපි ඊරෑ හිටියේ. පොඩි කොටේජ් එකක්. හැමදේම තියෙනවා. ඉතින් ගෙදර වගේ තමයි නේ ආච්චි. හැම දෙයක්ම තියෙනවා. මේ ඕන කරන හැම දෙයක්ම තියෙනවා. මැෂින් අයන් බෝඩ් නේ. හැම දෙයක්ම තිබ්බා. මේ ගෙදර හිටියා වගේ තමයි ඉතින්. ඔව්. එහෙනම් අපි යන්නේද? යා. තාරකේවත් අරගෙන. අනිත් දැන් මෙයාගේ යාළුවාත් ගන්න ඕන මේ ගිහිල්ලා. තාරක. ඔව් තාරකත් ඉන්නේ මෙත මේ ළඟම තමයි. කිලෝමීටර් දෙකක්ද? එකමාරක් දෙකක් වගේ දුරකින් ඉන්නේ මේ. මොකද ඇත්තට ඇත්තට ගියේ අපි ඉස්සලාම කලින් මෙතන මේ බුක් කරලා දාලා තිබ්බා මේ. ඔව් මෙතන මැක්සිමම් 2 person ඔව්. පුළුවන් මේ එයා පස්සේ මේ දැන් මේක ටිකක් දුර නැත්නම් ළඟපාතින්ම ටිකක් දුරම නැහැ. ඉතින් කිලෝමීටර් 1.5ක් වගේ. දැන් අපි ආවත් අරගෙන කැන්බරා පැත්තට යනවා. එහෙනම් අපි මගදී හම්බු වෙමු. බයි. ඔන්න අපි දැන් තාරක මල්ලිව ගන්න යන ගමන් ඉන්නේ. බලන්නකෝ මාරම ලස්සනයි. ඒ පැත්තේ තියෙන එක අමුතුම වයිබ් එකක්. මේ කියන්නේ දැන් වින්ටේකට ගස් වල කොළ ඔක්කොම හැලිලා මීදුම තියෙනවා. කඳු ඈතින් කඳු පේනවා. මාරම ලස්සනක් තියෙන්නේ. අපිට නවතින්නත් හිතුණයි ඒ තරම් මාරම ලස්සනයි. අපි එදා නැවතිලා හිටියේ කූමා කියන ටවුන් එකේ. ඒක කියන්න අමතක වුණානේ. ඔන්න තාරක මල්ලි මේ හරිය තමයි නැවතිලා හිටියේ. අපේ ආවත් දාගෙන ඔන්න ඊළඟ දවසේ අපේ ගමනේ ඉතුරු ටික බලන්න තමයි අපි යන්න හදන්නේ. දිගටම ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න අපි කොහෙද යන්නේ කියලා. මේ තියෙන්නේ පරණ කෝච්චි පාරක්. මේ හරියේ ගොඩක්ම මේ ෆාම් තමයි තිබ්බේ. තැනිතලා දෙපැත්තෙම මේ ගෙවල් එහෙම නෑ. ගොඩක්ම මේ ෆාම් වගේ තමයි තිබ්බේ. නිකන් බලනකොට නිකන් දුෂ්කරයි වගේ. ඒත් මාරම ලස්සන හැබැයි පැත්ත. නිදහස්. දැන් ඔය අපි පහු කරගෙන ආපු හරිය මාරම නිදහස් එහෙම අර බිසි නෑ. ඔය බලන්නකො මීදුම තියෙන හැටි. ඔන්නහොම තමයි ඉතින් දිගටම ඔය වගේ තමයි තිබ්බේ පාරේ. ඔස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරාවලට. අපි පොඩ්ඩක් ළඟට යම් බලන්න. ඇත්තට වීඩියෝ කරන්න තේරු දන්නේ. චුට්ටක් එන්න බලන්න. මේ මම එහෙම කිව්වේ සමහර තැන්වල කැමරා එහෙම යූස් කරන්න දෙන්නේ නැහැ. ඒව වෙනම ලොකේ එකක දාලා තමයි අපි ඇතුළට යන්න ඕන. මෙතන නම් එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. සිකියුරිටි එකෙන් අපි අහලා අවසරය අරගෙන තමයි ඇතුළට ගියේ. ඒ වගේම තව සමහර අය ඉතින් කැමරා යූස් කරා. මෙතන ඇතුළට යද්දී වෙනම චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනදී අපි ගෙනියන හැම බඩුවක්ම ස්කෑනර් යන්ත්‍රයකින් ස්කෑන් වෙනවා.
කලින් හිතාගෙන හිටියේ මෙතන තමයි පාර්ලිමේන්තු අය එකතු වෙන්නේ කියලා. ඒත් මෙතන නිකන් ශාලාවක් විතරයි. අපි ටිකක් ඇවිදලා කරලා හරිම තැන හොයාගත්තා. අම්මට උඩ චීප් ගෙස්ලා ඇවිල්ලා කලින්ම. මන්ත්‍රීවරු මෙතන දන්නේ නෑ මේ බලන්නේ නෑ. ඔය ඉන්නේ කලින් ඔස්ට්‍රේලියාවේ හිටපු දේශපාලඥයෝ සහ දැන් ඉන්න අය. ඔන්න අපි හොයාගෙන හරිම තැනට ආවා. ඒ වගේම තමයි මෙතනට යන්න අපිට කිසිම අවසරයක් ගන්න හිම ඕනුනේ නෑ. ඒගොල්ලෝ බලන්නේ මෙතන ආරක්ෂාව සම්බන්ධව විතරයි. එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් අපිට මේ ගිහිල්ලා බලලා කරලා එන්න පුළුවන්. අපි නිකමට වගේ ඇවිදගෙන යද්දි තමයි දැක්කේ එළියත් මේ පුදුම ලස්සනයි. දෙපැත්තම එක වගේ ගාඩන් එක වගේ ලස්සනට හදලා තිබ්බා. මේක ඇතුලේ තව බලන්න දේවල් ගොඩක් තිබ්බා. අපිට කාලයක් ඉතුරු කරගන්න ඕන නිසා, අපහු යන්නත් ඕන නිසා අපි ඉක්මනින් අවශ්‍ය ටික බලලා එතනින් එළියට ආවා. ඇතුළෙ ඉඳලා එළියට ආවම ඔන්න ඔය වගේ මාර ලස්සන view එකක් තියෙනවා. ඈතින් කඳු පේනවා. අර වලාකුළුන් නිකන් හිම වගේ. අපි කොහෙද ඇවිත්ින්? අපි තාම ලුකවුන්ට් එකක් බලන්න ආවා. කැම්බරාව ළමයිනේ. ඔව්. ඈත පේනවා. එන්න බලන්න. පාර්ලිමේන්තු එකත් පේනවා මෙතනටනේ. ආ ඔව්. අර ඈත පේන. එතෙන් ගිහිල්ලාම පේනවා. ඔයද ද? අපි කොහොමනේ? මම අල්ලන්න ඔය යන්නක. කමන්නේ. මෙන්න මෙතන තියෙන්නේ මේ පාර්ලිමේන්තු එක. ආ මේ මම දැක්ක මේ තවර TikTok එකේ යන අර කර අර වතුර විදින්නේ. ඒකක් තිබ්බනේ. කො? ආ ඔව් එතනට යන්න පුළුවන්. මේ මෙතනින් බැලුවම අපිට කැම්පස් පිටියකම පේනවා. අර පාර්ලිමේන්තු එක පේනවා. ගොඩක් පිටියකම පේනවා මෙතන. ගයිස් බලන්න අපි යන ගමන් දැක්ක සිමෙන්ති වලින් හදපු ලොකු බැටළු බිල්ඩින්. මේක කියන්නේ අපි මෙතන මේ ඉඳන් බැලුවම මේක මාරම ලොකුයි.
අපි දැන් ආයේ ගෙවල් පැත්තට යන්නේ නේ. දාගන්න වගේ මොකවා. පොඩක්. අර වොයිස් කට් එක නෙවිලා දෙන්න වීඩියෝ. මොකද? ආයෙත් පැත්තේ. ආ. මම බේනවා. ඔව්. අපි දැන් අපේ ට්‍රිප් එක අවසාන. අනෝ. අනනා විසරා. ඔන්නොහොම තමයි ඉතින් ඒ නිවාඩුවත් ඉවර වුණේ. හෙලෝ ගයිස්, අපි මේ චාරිකාවේ අවසාන කොටස ළඟා වෙලා ඉන්නේ. අපි දැන් ගෙදර යන ගමයි ඉන්නේ. අපි හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා. හෙර අපි තවත් වීඩියෝ එකේ හම්බෙමු. subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like එකක් දාන්න, ඒ වගේම ඔයාලගේ අදහස් comment කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ජය වේවා. bye. හසේ තරු දිනුමට මේ එළියක් හඳවා.